සමන්තාචක්කවාලේසු අත්ත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යංචකෝ තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං අනත්ත සංහිතං සාච පරේසං පියාමනාපා තත්‍ර කාලඤ්ඤා තථාගතෝ හෝති තස්සා වාචාය විහාකරණායති තී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ප්‍රඥාවන්ත කාරුණික සුපින්වත්නි අදත් අපේ net ශ්‍රාවක පින්වත් ඔබ සිළු දෙනාටම මේ උතුම් වූ ධර්මය ශ්‍රවණය කරන්ට තමන්ගේ ධර්ම දායකත්වය ලබා දෙනවා කුලියාපිටිය පහළ හග්ගමුව චන්දිමල් නිවසේ පදිංචි ආර්ය චන්ද්‍රිකා තිලකරත්න පින්වත් මහත්මියතුළු සිළු දෙනාම මේ උතුම් වූ දේශනාවට තමන්ගේ පින්වන්තෝ දායකත්වයේ ලබා දෙන එතුමියටත් පෞලී ජීවත්වන හැම දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන හැම දෙනාටමත් තුනුරුවන්ගේ අනන්ත ශක්තිය බලයෙන් ගුණයෙන් යහපතක්ම සිද්ධ වේවා. අදත් මේ උතුම්ම දේශනාව තමන්ගේ ජීවිතයේහි නිවන් දොරටුව විවෘත කර ගැනීම සඳහා ප්‍රඥා පාරමිතාවක් පහළ කර ගැනීම සඳහා ප්‍රඥා පාරමිතාවක් බවටම පත් වේවායි කියලා ඔබ සියලු දෙනාටම එකසිතින් ප්‍රාර්ථනා කරන්න කැමැති. අද අපි දේශනාවට පාදක කරගත්ත ගාථා පාඨය මේ දිනවල බොහෝ වෙලාවට කතාබහට ලක්වෙන මාතෘකාවකටම අදාළ කරගත්ත කාරණාවක්. ඒ කාරණාව තමයි අපි වචන කතා කරනකොට හරියටම තැන ස්ථානීය මේ දේවල් හරියටම බලලා කතා කරන්න අවශ්‍යයි. කෙටිම කිව්වොත් එහෙම අපි කතා කරන වචන පිළිබඳව මාබට මෙන්න මේ විදිහට සඳහන් කරන්නම්. පින්වත්නි, මේ ලෝකයේ තුල හොඳම වචන කතා කරපු කෙනා තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. බුද්ධෝ පවද තංවරෝති කියලා සංයුත්ත නිකායේ උට්ටි සූත්‍ර දේශනාවේදී සඳහන් කරනවා මේ ලෝකයේ තුල හොඳම වචන කතා කරන කෙනා අතරින් ශ්‍රේෂ්ඨතම කෙනා තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරපු සෑම වචනයක්ම උන්වහන්සේ ප්‍රකාශයට පත් කරපු හැම වචනයක්ම මේ ලෝකයේ තුල ජීවත් වන සෑම සත්ත්වයෙකුටම සඳහන් කරපු බොහෝ කාරණාවලදී තථාගතයන් වහන්සේගේ වචනය තාමත්ම උත්තරීතර වචනයක් විදිහට සඳහන් කරනවා. ඇයි මේ වචන පිළිබඳව අද මාම මාතෘකාවක් විදිහට ගත්තේ? අප දන්නවා ගිහි පැවිදි දෙපාර්ශ්වයේම තමන්ගේ ජීවිතයේ තුල වචන භාවිත කිරීම සිදු කරනවා. කිසියම් කෙනෙකුගේ මොවින් වචනයක් පිට වුණොත් ඒ පිටවිච්ච වචනයේ නැවතවතාවක් ආපෝසරයක් හරව ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ අතින් දැන හෝ නොදැන වචනයක් පිට වුවොත් ඒ වචනය තුළින් ඇතිවෙන්නා වූ බලපෑම නිසා වචනය ප්‍රකාශයට පත් කරපු ඔබ ඔබේ ජීවිතය තුළ ඔබ විඳවීමට ලක්වෙනවා. ඒ විතරක්ම නෙමේ, ඒ වචනය අහපු බලපු දැකපු අයත් යම් ආකාරයකින් විඳවීමට ලක්වීමක් සිදු වෙනවා. ඔබ දන්නවා අපේ රටේ සම්ප්‍රදායේ සංස්කෘතිය තුළ උපසංස්කෘතීන් කියලා කොට්ටාසයක් තිබෙනවා. පැවිදි ජීවිතයක් තුළ ගත කරන ස්වාමින්වහන්සේලාට භාවිත කරන වචන කීපයක් තිබෙනවා. උන්වහන්සේලාගේ සැතපීම පිළිබඳව, වැඩීම පිළිබඳව, ඒ වගේම දානි වැළඳීම පිළිබඳව,
ඒ අදි වශයෙන් මේ ශාසනික වශයෙන් තිබෙන විවාහරයක් භාෂා විවාහරයක් තියෙනවා. ආමන්ත්‍රණය කිරීමක් තිබෙනවා. අපි දන බෞද්ධයෝ විදියට අපේ ස්වාමීන් වහන්සේලාට අපි ආමන්ත්‍රණය කරන්නේ ස්වාමීන් වහන්සේ කියන වචනය ඉතාමත්ම ගෞරවනීය වචනයක්. ස්වාමීන් වහන්සේ හාමුදුරුවනි කියන වචනේ පාවිච්චි කරනවා. අපේ හාමුදුරුවනි කියලා කතා කරනවා. අප දන්නවා බොහෝ පින්වත් පිරිස අපට ආමන්ත්‍රණය කිරීමේදී අපේ හාමුදුරුවෝ කියලා වචනේ පාවිච්චි කරනවා. ඒ අපේ හාමුදුරුවනි කියලා කියපුවම ලොකු සාසනික වශයෙන් ලොකු බැඳීමක් තිබෙනවා. ලොකු ගෞරවයක් ඒ තුළ දකින්නට පුළුවන්කම තිබෙනවා. සමහර ඇත්තෝ සාදු සාදු කියලා පාවිච්චි කරනවා. මං හිතන්නේ සාදු සාදු කියන වචනය ඉන්දියාවේ සාදුවරු හිටියා, විවිධ නිගණ්ඨයන් හිටියා, ඒ අයට පාවිච්චි කරන වචනයක්. නමුත් සාදු සාදු කියන වචනය හොඳයි හොඳයි කියන තේරුමයි තියෙන්නේ. සාදු කියන වචනයට වඩා ස්වාමින් වහන්ස හාමුදුරුවනි කියන වචනය මං හිතන්නේ වඩාත් උචිත වචනයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. අපි කිසියම් අවස්ථාවකදී භික්ෂුවකට හෝ කිසියම් කෙනෙකුට ගැරහීමේදී චෝදනා කිරීමේදී අපි ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕන. ආර්ය උපවාදයට ලක් වෙන්නට පුළුවන්කම තිබෙනවා. උතුමන් වහන්සේලාට පරිභවයට ලක් කිරීම, විවේචන ලක් කිරීමේදී අපි ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕනේ. ඔබ දන්නව නිරන්තරයෙන්ම විවිධ ජනමාධ්‍ය ඔස්සේ මේ ස්වාමින් වහන්සේලාට ආමන්ත්‍රණය කරනකොට චීවරධාරී චීවරධාරී කියන වචනේ පාවිච්චි කරනවා. චීවරධාරියා කියලා පාවිච්චි කරනවා. දර කියලා කියන්නේ දැරීම කියන එක. සිගුරක් දරන දැරීම. ඒක හරි. නමුත් චීවරධාරියායි කියලා කියන වචනය තුළ විවිධ පැතිකඩවල් ඔස්සේ විවිධ දේවල් විග්‍රහ කරන්න පුළුවන්කමක් තිබුණත් මා කියන්නේ මේ ශිෂ්ට සම්පන්න සමාජය තුළ අපි සාමාන්‍ය මිනිස්සු විදියට චීවරධාරියා කියන වචනේ පාවිච්චි කරන්න අවශ්‍ය වන්නේ නැහැ. කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ තමන්ගේ තියෙන දැනුගත්කම් පිළිබඳව පිරුණු ස්වභාවය, ඒ වගේම ඔහුගේ ජීවිතය තුළ තියෙන බහුශ්‍රුත භාවය, ඔහුගේ ජීවිතය තුළ තියෙන ශික්ෂණය, ඔහු කොයිතරම් දුරට තමන්ගේ ජීවිතය තුළ ආධ්‍යාත්මයෙන් පෝෂණ තත්ත්වයට පත් වෙලා තියෙනවද කියලා මේ සකලවිධ ගුණාංගයන්ම තමන් භාවිත කරන වචන තුළින් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. කවුරු හරි කෙනෙක් චීවරධාරියා කියලා හෝ වෙනත් ආකාරයකින් ප්‍රකාශයට පත් කරනවා නම් ඒ ප්‍රකාශයට පත් කිරීම තුළ අපි හොඳට හඳුනා ගන්න ඕනේ සැබෑ ලෙස මේ තුළ තිබෙන්නේ දේශයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් ඉදිරිපත් කරන එක. මායෙයි ඔබට එහෙම සඳහන් කරන්නේ. සමහර ඇත්තු කියනවා බෙල්ල ගහලා ගියත් ඇත්ත කියන්න ඕනේ කියලා. නමුත් බෙල්ල ගහලා ගියත් ඇත්ත කියන දේ තුළින් තමන් හානියක් සිද්ධ වෙනවා නම්, තමන් හිත පිරිසුදු නැත්නම්, ලෝකයාටම කිසියම් හානියක් සිද්ධ වෙනවා නම් ඔබ බෙල්ල ගහලා ගියත් කමක් නෑ කියන වචනය විතරක්ම යහපත් වචනයක් විතර සලකන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා අද අපේ දේශනාවට මා මාතෘකා කරගත්ත ගාථා පාඨයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ මජ්ඣිම නිකායේ මජ්ඣිම 50 සඳහන් වන අභේරාජ සූත්‍ර දේශනාවේ කොටසක් තමයි ප්‍රධාන වශයෙන්ම පාදක කරගත්තේ. මා ඔබට මෙන්න මේ විදිහට සඳහන් කරනවා. ඔබ ඔබේ ජීවිතයේ තුළ වඩාත් ප්‍රියමනාප විදියට ඔබ වචන පාවිච්චි කරලා කතා කළේ කාටද? ඔබ මෙතුවක් කාලයක් ඔබ ආදරින් සෙනෙහසින් ලිංගතුව ප්‍රියමනාප ආකාරයට භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කොට වදාළේ භික්ෂුන් වහන්සේලාට එකිනෙකා ප්‍රියමනාපෝ ඇසකින් බලමින් ප්‍රියමනාප වචන කතා කරමින් ජීවිතය ගත කරන්න. ප්‍රියමනාප වචනයට තිරිසංගත සත්තු පවා කැමැති. ප්‍රියමනාප වචනයට දෙවියන් පවා කැමැති. ප්‍රියමනාප වචනයට මිනිසුන් පවා කැමැති. කාගෙත් ප්‍රසාදයට ලක්වෙනවා. ඔබට ඔබේ ජීවිතයේ තුළ කතා කරන බොහෝ දේවල් තුළින්, දවසේ කතා කරන බොහෝ දේවල් තුළින් වැඩිම ප්‍රමාණයක් තමන්ගේ කටින් කියවෙන්නේ ප්‍රේමනාප වචනේද, පරුස වචනද, රළු වචනද, තවත් කෙනෙක් තලාපෙලා හෙලා දැකලා කතා කරන වචනද? මේ සියල්ලම ගණනය කරලා බලනකොට ඔබටම ඔබේ ජීවිතය ගැන කිසියම් තීන්දුවක් තීරණයක් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඇත්ත වශයෙන්ම මම කතා කරලා තියෙන්නෙම වැඩිපුරම රළු වචන නේද? මම වැඩිපුරම කතා කරලා තියෙන්නේ අනුන් හෙලා දැකීම පිළිබඳව නේද? තරහින්, ක්‍රෝධයෙන්, වෛරයෙන් නේද මම කතා කරලා තියෙන්නේ? ඒ නිසා වචන භාවිත කරනකොට ඒ වචන භාවිත කිරීමේ ස්වභාවයේ මත කෙනෙකුගේ තිබෙන ගුණ යහපත්කම්, තරාතිරම් මේ සකල විදේවල් දකින්නට පුළුවන්කම තිබෙනවා. අපි බලමු මේ සූත්‍ර දේශනාවේදී සැබෑ ලෙසම සත්‍යම ප්‍රකාශ කළ යුතුමද
ඇත්තම කියන්න ඕන ඇද ඇත්ත කොයි වෙලාවද කියන්න අවශ්‍ය වෙන්නේ. සෑම තැනකම කියන්න අවශ්‍යයි දැත්ත. සත්‍යකය යුතුයි. මා කියන්නේ සත්‍යය සමහර දෙවල් තුළ ඔබට නිශ්ශබ්දව සිටන්න පුළුවන්න මංහිතනෙක වඩාත් ගුණහපද්‍යයක් බාට පත්වෙනවා. භාගිතුන් වහන්සේගේ මේ සූත්‍ර දේශනාවේදී පින්මත්න පැහැදිලි කරනවා. රජගහ නුවර වේලුවන රාමයේදී තමයි අභිරාජ කුමාරයාට මේ දේශනාව සිද්ධ කරන්නේ. දවසක් මේ අභිරාජ කුමාරයා නිගණ්ඨනාත පුත්ත හම්බෙන්ට යනවා. එගේ පෙළාවිදි නිගණ්ඨනාත පුත්ත කියනවා, අභිරාජ කුමාරය, ඔබ බොහොම උගත් කෙනෙක්. ඔබ බොහොම දැන උගත් කෙනෙක්. ඔබට පුළුවන්කම තිබෙනවා ගෞතම බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරලා ජය ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඔය දැනුගත්කම් තියෙන බාගෙට දැනුගත්කම් තියෙන මිනිසුත් හිතාන ඉන්නවා ලෝකී මම තරම් ජගතෙක් උගතෙක් බලවතෙක් ඇත්තේ නැහැ කියලා. එනිසයි ඕනෑම දෙයකට කතා කරන්නට ඕනෑම දෙයකට ගිහිල්ලා ඔළුව දාලා තමන් සියල්ම දන්නවා යයි කියලා කියන්නටත් ප්‍රකාශයටපත් කරන්නටත් සමහර ඇත්තු පෙළවීමක් සිදු වෙනවා. ඒ වෙලාවේදී සඳහන් කරනවා මේ නිගණ්ඨනාත පුත්ත අභිරාජට කියන්නේ, අභිරාජ ඔබ යන්න බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා වාද කරලා වඩ දිනන්න පුළුවන්. අභිරාජ අහනවා, මම එහෙම යන්නම්, මම මොන වගේ මාතෘකාවක් යටතේද බුදුරජාණන් වහන්සේත් එක්ක වාද විවාද කරන්න ඕනන්නේ. ඒ වෙලාවේදී කියනවා, අභිරාජ කුමාරය, මේ දවස්වල අපිට හොඳ වැදගත් ආරංචියක් ලැබිලා තියෙනවා. ඒ වැදගත් ආරංචිය තමයි පසුගිය දවසක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවලු, මේ දේවදත්ත හාමුදුරුව ඒකාන්ත වශයෙන්ම අපාගත වෙනවා කියලා. මේ දේවදත්ත හාමුදුරුව ඒකාන්ත වශයෙන්ම අපාගත වෙනවා කියලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම ඒ කාරණාව සඳහන් කළා. තථාගතයන් වහන්සේ ඒක සඳහන් කළේ නිකම නෙවෙයි. ඒකට හොඳ හේතු සාධක තිබුණා. සංඝ බේදය ඇති කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ නසන්නට, උන්වහන්සේගේ ශරීරය ලේසලවන්නට කටයුතු කළා. මේ බොහෝ දේවල් දැක්කා. තථාගතයන් වහන්සේගේ උතුම් ඥාණයට වැටහුණා දෙවිදත්ත හාමුදුරුවෝ උන්වහන්සේගේ මරණින් පස්සේ කොහෙද උත්පත්ති ලබන්නේ කියන එක ඒ තථාගත ඥාණයට පෙනුණා. සාමාන්‍ය කෙනෙකුට නෙමෙයි පෙනුනේ. එනිසා උන්වහන්සේ එක නිර්භයව ප්‍රසිද්ධියේම දේවදත්ත හාමුදුරුවන්ට සඳහන් කළා. ඒ නිසා නිගණ්ඨනාත අභිරාජයට කියනවා, ඔන්න හොඳ මාතෘකාවක්. දේවදත්ත හාමුදුරුවෝ මේක අහලා හරියට කිපිලලු ඉන්නේ. ඇයි, මොකද්ද කිවි? බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, දේවදත්ත හාමුදුරුවෝ ඒකාන්ත වශයෙන්ම අපාගත වෙනවා. එනිසා මේක හරියට කිපිලා. ඔබ දැන් යන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහන්න, මොකද්ද? බුදුරජාණන් වහන්සේ, ඔබ වහන්සේ අනික් අය අහන්ට අකමැති වචන කතා කරනවාද? එහෙම කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ නැහැ කියලා උත්තර දුන්නොත් එහෙම ඔබට එකට පාටම අහන්න පුළුවන්කම තිබෙනවා. ඇයි, දේවදත්ත හාමුදුරුව අපාගත වෙනවා කියලා වහන්සේ දේශනා කරලා තියෙනවා නේද? ඒක අහලා දේවදත්ත හාමුදුරුව හරියට කෝපිටපත් වෙලා ඉන්නවා. එතකොට බුදු හාමුදුරන්ට උත්තර නැති වෙනවා. ඔබට ඉතාමත්ම පහසුවෙන් බුදු හාමුදුරුව පරද්දන්න පුළුවන් කියලා බොහොම සරල සුගම උපක්‍රමයක් නිගණ්ඨනාත පුත්ත අභිරාජ කුමාරයාට කියලා දුන්නා. පින්නතී අභිරාජ කුමාරයා මේ කතාව අහලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් එක්ක දැන් මේ වාදයට යන්න ඕන කියන හැඟීමින් යුක්තව ඔහු පිටත් වෙලා ගියා. අභිරාජ කුමාරයා රජගහ නුවර වේලුවන රාමයට ගිහිල්ලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට තමන්ගේ නිවසේහි පහුවෙනිද දානිට ආරාධනා කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට බොහොම ගෞරවයෙන් යුක්තව දානේ පිළිගන්නලා ළඟින්ම වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ ප්‍රශ්නය ඇහුවා. බුදුරජාණන් වහන්ස, වහන්සේ අනික් අය අහන්ට අකමැති වචන දේශනා කරනවා නේද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අභිරාජ කුමාරයා මෙහිම අහනකොට තථාගතයන් වහන්සේ ඇවිත්, අභිරාජ, මේ ප්‍රශ්නේ එක පැත්තකට බර කරලා අහන්න හේතුව කුමක්ද? ඇවි බලන්න, ඔබ වහන්සේ අනිත් අය අහන්ට අකමැති වචන දේශනා කරනවා නේද? තාමත් පැහැදිලිව පේනවා මේ ප්‍රශ්නේ අහනකොට එක පැත්තකට බර කරලා විතරයි මේ ප්‍රශ්නේ අහන්නේ. ස්වාමීනි, මම මේ ප්‍රශ්නේ ඇහුවේ වැදගත් ප්‍රශ්නයක් දැනගන්න. අපේ ආචාර්ය නිගණ්ඨනාත පුත්ත ශාස්ත්‍රතුමා මට කිව්වා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවලු දේවදත්ත හාමුදුරුව අපාගත වෙනවා කියලා.
ඒක අහලා දේවදත්ත හාමුදුරුව කෝපයට පත් වෙලා ඉන්නවලු. මේ කාරණාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ සමග වාද කරන්න කියලා මට කිව්වා. ඒ නිසා තමයි මම ඔබ වහන්සේට මේ දානිට ආරාධනා කරලා මේක ඔබ වහන්සේගෙන් විමසා සිටියේ. මේ අවස්ථාවේදී අභිරාජ කුමාරයාගේ උකුලේ උංචි දරුවෙක් හිටියා. බුදුරජාණන් වහන්සේ කුමාරයා පෙන්නලා අභිරාජ කුමාරයාගෙන් අහනවා, මේ ලදරු කුමාරයා යම් විදියකින් ඔබගේ හෝ කිරි මව්වරුන්ගේ හෝ මොනවාරි ප්‍රමාදයක් ප්‍රමාද දෝෂයක් නිසා සෙල්ලම් කරනකොට ගල් කැටියක් ලී කෑල්ලක් කටේ දාගෙන හිර කරගෙන ඉන්නවා දැක්කොත් ඔබ කුමක්ද කරන්නේ? ඔබ දන්නවා ඔබේ පුංචි දරුවෙක් ඔය විදිහටම සිද්ධ වෙලා තිබුණොත් එහෙම ඔබ වඩාත් කලබලයට පත් වෙනවා. අපේ රජකුමාරයා සඳහන් කරන ස්වාමීනි, මම ඉක්මනටම ළමයා අරගෙන කට ඇරලා ඇඟිල්ලෙන් ඒ ගල් කැටි හෝ ලී කෑල්ල ගන්නවා. එහෙම බැරි වුණොත් එහෙම කකුල් දෙකින් උඩට අල්ලාගෙන උගුර ඇතුළටම අත දාලා ලී ගැලුවත් අපේ ඇඬුවත් කොහොම හරි ඒක එළියට ගන්නවා. අපේ රජකුමාරය ඒ කුඩා දරුවට එහෙම දුක් දෙන්නේයි? භාගිතුන් වහන්සේ දරුවට දුකක් ඇති වුණත් මම ඒක කරන්නේ ළමයා කෙරෙහි තියෙන කරුණාවෙන්. ළමයාගේ තියෙන ජීවිතේ බේරා ගන්න. ළමයාගේ ජීවිතේ බේරා ගන්න. අභිරාජය, මමත් ඒ වගේම තමයි. මේ වචන පාවිච්චි කරන්නේ මේ දුකට පත්වලා සිටින අසරණ සත්ත්වයාගේ දුක නැති කරන්නට. එයාගේ දුකින් මුදවන්නට. කරුණාවෙන් මම ධර්ම දේශනා කරන්නේ. මම වචන පාවිච්චි කරන්නේ අවස්ථා හයක් බලලා. ඔබට මේ කාරණාවේදී අභිරජ සූත්‍ර දේශනාවේදී මේ කාරණාව වඩාත් විස්තරාත්මක විදිහට දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. භාගිතුන් වහන්සේ අභිරජ කුමාරයට සඳහන් කරනවා, අභිරජ කුමාරය, සමහර වචන අසත්‍යයි. ඔබට මේක එකින් එක කියවගෙන යනකොට ඔබට මේක තේරුම් ගන්නට පුළුවන්කම තිබෙයි. හොඳට සිහි කල්පනා යුක්තව මේක ශ්‍රවණය කරනකොට සමහර වචන හරිම අසත්‍යයි. ඒ වගේ කිසිම පදනමක් ඇත්තෙත් නැහැ. ඒවා කිව්වොත් අයහපතක්මයි වෙන්නේ. ඒ වගේම අහණය කැමති වෙන්නේත් නැහැ. එවැනි වචන තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නැහැ කියලා සඳහන් කළා. තාම පැහැදිලි සමහර වචන, සමහර දේවල් ඉතාමත්ම අසත්‍යයි. ඒ අසත්‍ය කියලා කියන්නෙම ඇත්ත වශයෙන්ම බොරුව කියන එක නේද? ඔබ දන්නවා අපේ ධර්මයේ තුල සඳහන් කරනවා වචනයක් තිබෙනවා මුසාවාද කියලා. මුසා කියලා කියන්නේ අභූත, අතත්‍ය. එහෙම නැත්නම් භූත වශයෙන් ගත්තොත් එහෙම දැන්වීම, ඇගේවීම ආදී වශයෙන්. එහෙම නැත්නම් අසත්‍ය දෙයක්, නොවිච්ච දෙයක්, සත්‍යක් වගේ කියනකොට ඒ කියන දේ තමයි මුසා කියලා කියන්නේ. අසත්‍ය දෙයක් සත්‍ය විදියටම ප්‍රකාශයට පත් කරනවා. දැන් මේක බොරු කීම කියලා කියන එක කොච්චර ලස්සනට සමහර අය කියනවාද කියලා කිව්වොත්, අදිට්ටං දිට්ටං මේ, ඇසින් නුදුටු දෙයක් මම දැක්ක කියලා කියනවා. අසුතං සුතං මේ, කනින් කවරම දාක්වත් අහපු නැති දෙයක් මම ඇසුවයයි කියලා කියනවා. අමුතං උතං මේ, නැහෙන් දිවෙන් නොගත් දෙයක් මම ගත්තයයි කියලා කියනවා. අවිඤ්ඤාතං විඤ්ඤාතං, සිතින් නොගත් දෙයක් නොදත් දෙයක් දැනගත්තයයි කියලා කියනවා. නේද? කවරම දාක්වත් අහපු නැති දෙයක්, බලපු නැති දෙයක්, දැකපු නැති දෙයක්, හිතින් ගත්ත නැති දෙයක් මේ බොරුව සත්‍යයයි කියලා කිසියම් කෙනෙක් ප්‍රකාශයට පත් කරනවා. ඔබ දන්නවා සමහර මිනිස්සු ඉන්නවා කට ඇරියොත් බොරුවක්මයි කියන්නේ. කට ඇරියොත් මුසාවාදයක්මයි කියන්නේ. කට ඇරියොත් එහෙම සම්පූර්ණයෙන්ම කිසිම කෙනෙකුට, මිනිසෙකුට හිතන්න බැරි, විශ්වාස කරන්න බැරි, තාමත් බරපතල විදිහ බොරු කියනවා. සමහර මිනිස්සු බොරුව කියලා කියන එක පරම්පරාවෙන් එන එකකුත් තියෙනවා. සමහර ඇත්ත බොරුව කියලා කියන්නේ යාගේ තියෙන ලොකු හපංකමක් පෙන්නුම් කරන අවස්ථාවක විදිහට සඳහන් කරනවා. ඒ නිසා කිසිම වෙලාවකදී මිනිසෙක් තමන්ගේ ජීවිතය තුළ එවැනි අසත්‍යයක් ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශ කිරීම තුළින්ම ඔහුගේ ජීවිතය තුළ තියෙන ගැඹුරු සහගත ස්වરૂපය දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ සමහර වචන අසත්‍යයි, ඒ වගේ කිසිම පදනමකුත් නැහැ, කිව්වොත් අයහපතක්මයි වෙන්නේ, ඒ වහන්න කැමැතිත් නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ කවරම දාක්වත් අසත්‍ය දෙයක් ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. දෙවෙනි කාරණාව උන්වහන්සේ සඳහන් කරනවා, සමහර වචන සත්‍යයි, ඒවට පදනමකුත් තියෙනවා. ඒත්
එම වචන කතා කළොත් අයහපතක්මයි සිදුවෙන්නේ ඔබ හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. සමහර වචන තියෙනවා යම්පි තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං අනත්ත සංහිතං යාච පරේසං අප්පි අමනාපාතම්පි තථාගතෝ වාචං නභසති. සමහර වචන සත්‍යයි. බයවට පදනමකුත් තියෙනවා. ඒත් එම වචන කතා කළොත් අයහපතක්මයි සිදුවෙන්නේ. අහන අයත් ඒව අහන්න කැමති වෙන්නේ. ඒ වගේ දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. සත්‍ය තිබූ පමණින්ම සමහර දේවල් ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. අපි කියනවා සත්‍යවාදී වෙන්න ඕන කියලා යම්සේ කියයිද යම්සේ කරයිද. ඒක හරි. නමුත් ප්‍රායෝගික වශයෙන් ලෝකයේ තුල ජීවත් වෙනකොට සමහර සත්‍යයන් ප්‍රකාශ කිරීමෙන් විශාලානියක් සිදු වෙන්නට පුළුවන්කම තිබෙනවා. මේක ගැටළු සහගත තත්වයක් විදිහට හිතන්න එපා. තුන්වෙනි කාරණාව සඳහන් කරන සමහර වචන තියෙනවා ඒවා සත්‍යයි. ඒ වගේ පදනමකුත් තියෙනවා. ඒවා කිව්වොත් යහපතක්මයි සිදු වෙන්නේ. ඒ වුණත් අහන අය ඒ වචන අහන්න කැමති නැහැ. සමහර සත්‍ය තියෙනවා ඒවට පදනමකුත් තියෙනවා. ඒවා කිව්වොත් යහපතක්මයි සිදු වෙන්නේ. නමුත් ඒවා අහන්න සමහර මිනිස්සු කැමති වෙන්නේ නැහැ. ඒත් බුදුරජාණන් වහන්සේ අවස්ථාව බලලා සුදුසු වෙලාවට මේ වචන දේශනා කරනවා. ඔබ සත්‍ය වුණත් ජීවිතය තුළ කිසියම් වෙලාවකදී ප්‍රකාශ කරන්න අවශ්‍ය නම් ඒ අවශ්‍යම වෙලාවේදී පමණයි ඔබ ඒක දේශනා කරන්න ප්‍රකාශයට පත් කරන්න අවශ්‍ය වෙන්නේ. මේක හරීම ප්‍රායෝගිකයි තථාගතයන් වහන්සේගේ මේ දේශනාව. ඔය කට කැඩිච්ච වචන කියන මිනිසුන්ට දේශපාලඥයන්ට සහ අනිත් අයට විවිධ පුජ්‍යලයන්ට නිග්‍රහ කරන අයට බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්න නිග්‍රහ කරන මිනිසුන්ට අප සඳහන් කරන්නේ බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනය හොඳට බලන්න. සමහර අය කියන්නේ මම බුදුහාමුදුරන්ට ගෞරව කරනවා, මම බුදුහාමුදුරගෙන සින්දු කියලා තියෙනවා, මම ශ්‍රාවකෙක්, මම අන්‍යාගමික වුණා මම ශ්‍රාවකෙක්. නමුත් ඔබ ශ්‍රාවකෙක් නෙමෙයි. ඔබ ධර්මයේ දන්න කෙනෙක් නෙමෙයි. ඔබ මේ සංස්කෘතිය දන්න කෙනෙක් නෙමෙයි. මේ වචනවල තිබෙනව බරපතලකම කියන එක ඔබ දන්න කෙනෙක් නෙමෙයි. සමහර අය කියන්නේ මම සිල්වතුන්ට විතරයි වඳින්නේ. ඔබ කොහොමද සිල්වතුන් හොයාගන්නේ? සිල්වතුන්ගේ නම් ඔබ හොයාගන්නේ කොහොමද? සිල්වතෙක් ඔබ කොහොමද දකින්නේ? ඔබ ධර්මයේ දන්නේ නැහැ. කෙනෙකුගේ බාහිර ස්වරූපින් ස්වභාවයෙන් තත්ත්වෙන් කතාවෙන් කවරම දාක්වත් ඔබට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම සිල්වත්කම ගුණවත්කම හොයන්නට අපි සමහර රහතන් වහන්සේලා හිටින ඔබ දන්නවා නේද? කතා කළේ වරින් ඵලයන් වසලියාදී වශයෙන්. අවෘත්තියයි මේ දැක්කාම මේ හාමුදුරු රහත් කෙනෙක්ද කියලා. නෑ, උන්වහන්සේ රහත් කෙනෙක්. හිතේ කිසිම ක්‍රෝධයක් වෛරයක් ඇත්තේ නැහැ. එහෙම තියෙනවා කිසියම් කෙනෙකුගේ ජීවිතය පිළිබඳව බාහිර වශයෙන් ස්වරූපයෙන් දැකලා බලලා ඉවරලා ඔබට යමක් කියන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉස රැවුල මේවා භික්ෂුවගේ තියෙන වටිනාකම් පෙන්නුම් කරන අවස්ථාවක් දකිනාගේ ප්‍රසාදයට ලක් වෙනව බොහොම පිරිසුදුව තියෙනකොට. එහෙත් ඉස රැවුල හෝ එහෙම නැත්නම් වෙනත් දෙයක් කියලා කියන්නේ පුච්චලයාගේ තියෙන බාහිර ස්වරූපෙ මිනිසක් ආභ්‍යන්තර තත්ත්වේ පෙන්නුම් කරන අවස්ථාවක් නෙමෙයි. එනිසා ඒ පුච්චලයාගේ තුල තිබෙනව හිත කොයිතරම් දුරකට දියුණු කරලා තියෙනවද කියන ස්වභාවය තත්ත්වේ දකින්න අවශ්‍ය වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සමහර වචන සත්‍යයි, ඒවට පදනමකුත් තියෙනවා. වකිවොත් යහපතක්ම සිදෙන උනත් සමහර අය වහන්න කැමති නැහැ. හිත තථාගතයන් වහන්සේ අවස්ථාව බලලා සුදුසු වෙලා බලලා ඒක ප්‍රකාශයට පත් කිරීම කරනවා. සමහර වචන අසත්‍යයි, ඒවට පදනමකුත් නැහැ. මේ වචන කිව්වොත් අයහපතක්ම සිදු වෙන්නේ. එහෙත් එම වචන අහන්න අනිත් අය කැමති. ඒගේ වගේ වචන බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිසා මේ ලෝකයේ තුල සම්පූර්ණයෙන් බොරුවෙන් රජ වෙලා තිබෙන්නේ. ඒ බොරු අහන්න මිනිස්සු පුදුමාකාර විදිහේ කැමැත්තක් තිබෙනවා. මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන්ගේ තියෙන ලාමක ස්වභාවය තමයි ඉතාමත්ම ලාමක රසයකට මිනිසු නිරන්තරයෙන්ම ගිජු වෙලා යෑම. ඔබට පේන තිබේ සමාජ මාධ්‍ය ජාලාවන් තුල සමහර ඕලාරික දේවල් තාමත්ම පහත් තත්ත්වයේ තියෙන දේවල් වලට මිනිසුන්ගේ පුදුමාකාර විදිහේ රුචිකත්වයක් තිබෙන ඒවම තමයි අහන්න කැමති. සමහර අවස්ථාවල සමහර නාලිකාවන් අපට පේනවා තාමත්ම ජුගුප්සාජනක ස්වරූපින් යුක්තව සමාජ ජාලාවල හදාගත සකස් කරගත නාලිකාවල ඒ වගේ මුදල් උපයන්න තියෙන සමහර පුච්චලයන් සමහර අන්‍ය ජාතිකයන් මේ භික්ෂුන් වහන්සේලා ධර්මයේ විකෘති කරන්නට විනාශයට පත් කරන නොයෙකුත් දේවල් කරන. ඒ නිසා ඒ බලන පාඨක පිරිස වැඩි කරන්නට අසත්‍ය දේවල් ඕනතරම් ප්‍රකාශයට පත් කිරීම සිද්ධ කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අසත්‍ය දේවල් තියෙනවාට කිසිම පදනමක් ඇත්තේ නැහැ. හැබැයි ඒවා කිව්වොත් අයහපතක්මයි සිද්ධ වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ඒ වචන අහන්න මිනිසු හරි කැමති. මිනිසු හරිම කැමති.
නමුත් කවරම දාක්වත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒවා සඳහන් කරන්නේ නැහැ. ඒවා දේශනා කරන්නේ නැහැ. සමහර වචන සත්‍යයි පස්වෙනි කාරණාව විදිහට සඳහන් කරනවා. ඒවට පදනමකුත් තියෙනවා. ඒවා කිව්වොත් අයහපතක් සිදු වෙන්නේ. ඒත් එහෙම වචන අහන්න බොහෝ දෙනා කැමති. ඒත් බුදුරජාණන් වහන්සේ ඒවා වචන දේශනා කරන්නේ නැහැ. බලන්න සමහර වචන සත්‍යයි. ඒවට පදනමකුත් තියෙනවා. ඒත් ඒවා කිව්වොත් එම අයහපතක්මයි සිද්ධ වෙන්නේ. එහෙත් එම වචන අහන්ට බොහෝ දෙනෙක් කැමති. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරන්නේ. ඒ වචන සත්‍ය දේවල් ප්‍රකාශ කිරීම තුළින්ම විශාල හානියක් සිදු වෙන්නට පුළුවන්කම තිබෙනවා. එක්කෙනෙකුට නෙමෙයි සමස්ත සමාජයකටම හානියක් සිද්ධ වෙන්න පුළුවන්කම, විශාල විනාශයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. එනිසා මේ සත්‍ය ඒ විදියට ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. හයවෙනි කාරණා විදියට තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා, සමහර වචන සත්‍යයි. එම වචනවලට පදනමකුත් තියෙනවා. ඒ වචන කිව්වොත් යහපතක් සිදුවෙනවා. ඒව අහන්නත් කැමැති. ඒ වගේ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ සුදුසු වෙලාව බලලා නියම වචන පාවිච්චි කිරීමක් කරනවා. බලන්නක මේ කියපු කාරණා හය දිහාම බලනකොට සත්‍යම මම කියන්නේ, සත්‍යමයි මම කියන්නේ, මම මේ ෆයිල් එක අතේ තියාගෙන කියන්නේ කියලා කියන මිනිසුන්ට අප අවධාරණය කළ යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළ සත්‍ය තිබෙනවා තමයි. ඒ සත්‍ය වලට පදනමකුත් තියෙනවා තමයි. ඒවා කිව්වොත් යහපතක්ම සිදු වෙන්නේ. නමුත් ඒ වුණත් අහන ඒවා අහන්න තරම කැමැත්තක් නැහැ. ඒවා හැබැයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අවස්ථාව හොඳට බලලා ආවට ගියට සඳහන් කරන අවශ්‍යම වෙලාවෙදි සඳහන් කරනවා. තව සමහර වචන තියෙනවා සත්‍යයි. හැබැයි ඒ වචන වලට පදනමකුත් තියෙනවා. ඒ වචන කිව්වොත් යහපතක්ම සිදුවා. ඒවා අහන්න අකමැති. ඒ වගේම ඒ වගේ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ සුදුසුම වෙලාව බලලා තමයි වචන පාවිච්චි කරන්නේ. ඔබ හොඳට තේරුම් ගන්නට මේ කියපු කාරණා හය එකින් එක ඔබේ මතකයේ නැති වෙන්නට පුළුවන්කම තිබෙනවා. මතකයේ නැති වෙන්න පුළුවන්කම තිබෙනවා. මතක තියාගන්න අවශ්‍ය වන්නේත් නැහැ. ඊටමත් මායාසයකින් යුක්තව. කිසියම් වචනයක් ඔබට ඔබේ ජීවිතයේ තුළින් පිටකිරීමක් සිදු කරනවා නම් ඒ පිටකරන වචනය ඊටමත්ම සත්‍යවාදී සහ නිවැරදි එකක් විය යුතු වෙනවා. සත්‍යවාදී සහ නිවැරදි එකක් විය යුතු වෙනවා. ඒව හැබැයි සත්‍යවාදී සහ නිවැරදි දේ හැම තැනකම නොකිය යුතු වෙනවා. අවස්ථාව බලලා, සුදුසු දේ බලලා, සුදුසුම දේ පමණක් ප්‍රකාශයට පත් කිරීම කළ යුතු වෙනවා. මේ කියපු වචනවල සමස්තය අරගත්තට පස්සේ මේ වචනවල ප්‍රධාන කරුණු තුනක් අන්තර්ගත වෙන්න අවශ්‍ය වෙනවා. එකක් තමයි සත්‍යෙම විය යුතු වෙනවා. ඒ සත්‍ය මා කියන්නේ ඔබේ ඇසින් දැකපු දෙයක්. ඔබ හරියටම කනින් අහපු දෙයක්, බලපු දෙයක්, ඔබම ඔබේ මනසට දරාගත් දෙයක්. එහෙම නැතුව පත්තරේ තිබ්බා, ආවල් කෙනා කිව්වා, අතන තිබුණා, මෙතන තිබුණා, අන්තර්ජාලයේ තිබුණා, මේක නෙමෙයි මා කියන්නේ. සත්‍ය විය යුතු වන්නේ සත්‍යවාදී මිනිසුන්ට මේ ලෝකයේ තුළ කිසිදු බයක් ඇති වෙන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔබ නිවැරදි නම්, ඔබ සත්‍ය නම්, ඔබ කිසිවකටත් බය වෙන්න අවශ්‍ය නැහැ. ඔබට මා මතක් කර දෙනවා සුන්දරී සූත්‍ර දේශනාව. සුන්දරීගේ මරණය සිද්ධ කළා යාගේ ඥාති පිරිස. ජේතවනාරාමේ දියාගලේ හැංගුවා. මරණය ගොඩට ගත්තා. මරණය ගොඩට අරගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති භික්ෂුන් වහන්සේලාට දිගට හරහාට චෝදනා කළා, මේ අපේ නංගි දුභුෂණී කරලා මරණයට පත් කරලා. අත්හැරීම ගැන ජීවිත අනිත්‍යතාව පිළිබඳව බණ කියන බුදුහාමුදුරු සහ ශ්‍රාවකයන් වහන්සේලා මෙන්න මගේ නංගිට කරලා තියෙන වැඩි. හැම තැනකම මේ මලමිනි අරගෙන ගියා. භික්ෂුන් වහන්සේලාට පාරේ බැහැලා යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මිනිස්සු නොයෙකුත් දේවල් කියන්නට පටන් ගත්තා. චෝදනා කරන්න පටන් ගත්තා. පාත්‍රවලට විවිධ දේවල් දාන්න පටන් ගත්තා. පිණ්ඩපාතය ලැබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා භාගිතුන් වහන්සේට සඳහන් කළා, ස්වාමීනි අපිට පාරේ බැහැලා යන්න බෑ. මිනිස්සු බයින්නවා, දෝෂාරෝපණය කරනවා. ඒ නිසා අපි මේ නගරය අත්හැරලා දාලා යමු. ප්‍රශ්නයකට මුහුණ දෙන්න බෑ. මිනිසෙක් දුර්වල නම්, ඔබ ඔබේ ජීවිතය තුළ ශක්තිමත් නැත්නම් ඔබට ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔබ සත්‍යවාදී නම් මේ ලෝකයේ සියලු දේවල් ගැරහීමට ලක් කළත්, මුළු ලෝකෙම එරෙහි වෙලා ආවත් ඔබ ශක්තිමත් වෙන්නට පුළුවන්කම තියෙන්න ඕනේ.
භාගිතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සඳහන් කළේ නෙසෝ සද්දෝ භික්ඛවේ චිරං භවිසති සත්තාවමි භාසති භවිසති. මේ ශබ්දය තව සතියක පමණ කාලයක් පමණමයි තියෙන්නේ. සත්‍යවාදී දේ කවදාරි දවසක ජය ගන්නවා. නිශ්ශබ්ද වෙන්න කියලා කිව්වා. භාගිතුන් වහන්සේ සත්‍යවාදී වුණා. සත්‍යවාදී වුණා. කාලයට ඉඩ දුන්නා ප්‍රශ්නේ විසඳන්න. උන්වහන්සේ මේ අසත්‍යක් අසත්‍යක් යයි කියලා මේකට විවිධාකාර ප්‍රතිඋත්තර සපයන්න ගියේ නැහැ. නිශ්ශබ්දව හිටියා. බොහෝ දිනක් මේක අසත්‍යක් කියලා සත්‍යක් කෙනෙකුට තීරුම් ගත්තා. ඒ නිසා බුදුහාමුදුරුගේ මේ බුද්ධ වචනයේ තුල ඔබ හොඳට තීරුම් ගන්න අවශ්‍ය වෙන කාරණාව තමයි මේ සමස්තය තුළම දකින්න පුළුවන්කම තිබෙන කරුණෝලින් තුනක් මා කිව්වා සඳහන් කළා. එකක් තමයි සත්‍යවාදී වේතුයි. අභූතවාදී නිරයන් උපේති යෝචාපි කත්වන්න කරමිචාහ. බොරු කියන මිනිසුන්ටත් බොරුවක් කරලා බොරුවක් කළේ නැහැයි කියලා කියන මිනිසුන්ටත් දෙගොල්ලන්ටම අපාගාමි තත්ත්වයකට පත්වෙන සිදුවෙන බව භාගිතුන් වහන්සේ අපට දේශනා කොට වදාලා. එනිසාම නිවැරදිනම් මොන තරම් කවුරු මොනවා කිව්වත් මොන වචන කිව්වත් බොහොරායයි කියලා කිව්වත් ඔබ මංගොල්ලකාරයයි කියලා කිව්වත් ස්ත්‍රී දෝෂකයයි කියලා කිව්වත් ඔබට මොන චෝදනා කළත් පවුල් කඩා කප්පල් කරපු මනුස්සයයි කියලා කිව්වත් ඔබ නිවැරදිනම් ඔබ සත්‍යනම් ඔබ කිසිවෙකුටත් ඔබ බය වෙන්න එපා. ඔබව ධර්මයේ තුල ඔබව ආරක්ෂා කරනවා. ධර්මයේ තුල ඔබව ආරක්ෂා කරනවා. ධර්මයේ නැත්තම් ඔබ නිවැරදි නැත්තම් ඔබ වැරදිකාරයෙක් නම් තමයි ඔබ බය වෙන්න අවශ්‍ය වෙන්නේ. වැරදිකාරයන්ට තමයි සිල්වත්කමක් නැති මිනිසුන්ට තමයි පරිසසාරච්ච වයන් මිනිසු මැදට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මිනිසු තලට යනකොට තැතිගැසීමක් ඇති වෙනවා. අනේ මට දැන් මොකක් හරි කියයිද, දැන් මොකක් හරි කියයිද, මගේ වැරද්ද කියයිද, කවුරු හරි කෙනෙක් එළිදක් වයිද, මේ ආදි වශයෙන් තැතිගැනීමකට ලක් කරනවා. නමුත් සත්‍යවාදී මිනිසෙකුට කවරදාකවත් බය වෙන්න අවශ්‍ය නැහැ. භාගිතුන් වහන්සේ සඳහන් කළේ සත්‍ය වියයියතුයි ඔබ ප්‍රකාශ කරන දේ කිසියම් කෙනෙකුට චෝදනාවක් කරනව නම් ඒ චෝදනාව පවා සත්‍යවාදීයතුයි. මායි පිළිබඳවත් ඔබට සඳහන් කරන්නම්. ඒ වගේම හේතු සහිත වියයියතුයි. දෙවෙනි කාරණාව තව හේතු සහිතද. කිසියම් දෙයක් සත්‍යවාදී වියයි සත්‍යවාදීයයි කියලා කියනකොට ඒක හේතු සහිතවම ප්‍රකාශයට පත් කරන්න අවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙමේ අසන්නාටත් කියන්නාටත් යහපත පිණිසම මේක හේතු වෙන්න ඕනේ. මෙන්න මේ කියන කරුණ තුනෙන් එකක් වූ අඩු වෙනවා නම් ඒ වචන කතා කරන්න එපා. සමහර වචන සත්‍ය වුවත් ඒවා සත්‍ය වීමට හේතු තිබුණත් වචන ප්‍රකාශ කිරීම නිසා යහපතක් සිදු වෙනවා නම් එවැනි අවස්ථාවලදී ඇත්ත වුවත් ප්‍රකාශ නොකර සිටීම වඩාත් බුද්ධිගෝචරයි. මා කියන්නේ මොනවා වුණත් කමන්නේ, මගේ බෙල්ල ගහලා ගියත් කමන්නේ, මම මේක කියනවාමයි කියලා කියනවා. එහෙත් එහෙම කියන්න අවශ්‍ය නැහැ. ඒ වචන සත්‍ය වෙන්න පුළුවන්. හැබැයි මේ වචනීය ප්‍රකාශ කිරීම තුළින්, මේ සත්‍ය ප්‍රකාශ කිරීම තුළින් බොහෝ විනාශයක් වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඊට වඩා මිනිස්සුන්ට පුළුවන්කමක් තිබෙනවා නම් නිශ්ශබ්දතාව කියලා කියන එක රකින්නට ඒක උච්චර වටිනවාද? ඔබ දන්නා මණිකාර කුලපකතිස්ස තෙරුන් වහන්සේ පිළිබඳව තිබිච්ච කතා ප්‍රවෘත්තිය අපේ පාසල් යන දරුවෝ පවා තමන්ගේ පෙළපොත් වලටත් ඉස්සර උසස් පෙළවලට එහෙම තිබුණා මේක. මණිකාර කුලපකතිස්ස හාමුදුරුව නිතරම පිණ්ඩපාතයට වැඩියේ මණික් කර්මාන්තය කරන කම්කරුවගේ ගෙදෙට්ට. එක දවසක් උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ඒ ගෙදර ගෘහපතිය මස් ටිකක් කපපන් හිටියා. ඒ වෙලාවේදී රාජමාලිගාවෙන් ආපු පණිවිඩකාරෙක් වටිනා මණික් ගලක් මේ මිනිස්යාට දීලා කිව්වා මේකින් ආභරණයක් හදලා දෙන්න කියලා මණික් ගල දීලා ගියා. මස් කපමින් හිටපු මිනිස්යා ඒ මණික් ගල අරන් පැත්තකින් තිබ්බා. ඇත්ත වශයෙන්ම මණික් ගල පැත්තකින් තිබ්බා. මේ මණික් ගලෙත් ලේ තැවරුණා. මස් ටිකත් අරගෙන ගේ ඇතුළට ගියා. ඒ අසන්න හිටපු ගිජලුණී හිතුවා මේ මණික් ගල දැකලා මේක මස් කෑල්ලක් වෙන්නතයි කියලා හිතලා ඒක ගිලලා දැම්මා. ගේ ඇතුළට ගිහපු ගේමියා එළියට ඇවිල්ලා බලනකොට මණික් ගල නැහැ. හැමතැනම හෙව්වා. ඒත් හම්බුනේ නැහැ. ඌට පුංචි සැකයක් ඇති වුණා මේ මණික් ගල දැක්කේ මේ හාමුදුර විතරයි. මණිකාර කුලපොත් කිස හාමුදුර විතරයි දැක්කේ. මෙතන දෙවිට කිසිම කෙනෙක් ආවෙ ගියෙත් නැහැ. මේ මණික් ගල ඔබ වහන්සේ ගත්තද කියලා හෙව්වා. මේ හාමුදුර නිශ්ශබ්දව හිටියා. නැවතත් හැමතැනම බැලුවා.
ස්වාමිනි මේක රජ්ජිරුව ඒපු මැනික් ගලක්. එකෙන් ආභරණයක් හදල දෙන්නට කියලා තමයි එව්වේ. එනිසා මට විශාල දඬුවමක් මට බිඳින්න සිද්ධෙනවා. ඔබ වහන්සේ මේ මැනික් ගල දැක්කනම් අනේ කරුණා කළ මට මේ මැනික් ගල දෙන්ට ගත්තන. නැත්තම් මට දඬුවම් විඳින්න සිද්ධෙනවා. මේ හාමුදුරුවෝ නිශ්ශබ්ද වෙヒටියා. මේ මැනික් ගත්තේ මේ භික්ෂුවමයි කියලා කෝපයටපත් වෙලා මේ මිනිස්සයා මේ හාමුදුරුව අල්ලගෙන කනුවකට තියලා බැඳලා දිගට අරහට පහර දෙන්න පටන් ගත්තා. මේ පහර කොච්චර වැදුනද කියලා කිව්වොත් මේ ස්වාමීන් වහන්සේගේ ලේ ගලන්න පටන් ගත්තා. ඒ ලේ පාර දැක්කර ගිජුලිනී ඇවිල්ලා ගලාගෙන යන ලේ බොණ්ඩ පටන් ගත්තා. ඒක දැක්ක මේ මිනිහට තවත් කේන්ති ගිහිල්ලා අතේ තිබිච්ච පොල්ලෙන් ගිජුලිනියට ගහලා දැම්මා. ඒ පහරින් ගිජුලිනියා මැරුණා. ඒක දැක්ක භික්ෂුන් වහන්සේ මණිකාරයාට කියනවා, ඔබ සොයන මැණික් ගල ඔය ගිල දැම්මේ මේ ගිජුලිනියා. උගේ බඩේ මැණික් ගල ඇති. බලන්න කියලා කිව්වා. මණිකාර ඉක්මනින්ම ගිජුලිනියාගේ බඩ පළල බැලුවා. උගේ බඩ ඇතුලේ මැණික් ගල තිබ්බා. ඊට පස්සේ මැණික් ගලට වෙච්ච දේ ගැන දැනගෙන මණිකාරයා දුකටපත් වෙලා මේ හාමුදුරු නිදහස් කළා, බොහොම උපකාර කළා. මේ කතාව සඳහන් වෙන්නේ අර භික්ෂුන් වහන්සේ ඉතාමත්ම නිශ්ශබ්දව හිටිය ඇත්ත වශයෙන්ම අර ගිජුලිහිණියා මේ මැණික් ගල ගිලිප වෙලාදී උන්වහන්සේ බොහොම නිශ්ශබ්දව හිටියා. හේතුව මේ ස්වාමීන් වහන්සේ දැනගෙන හිටිය අර ගිජුලිණියාට මේ ඇත්ත ප්‍රකාශ කිරීම තුළින් විශාල විපතක් සිද්ධ වෙනවා නේද කියලා. තමටත් කරදරයක් වුණත් ඒක ඉවසාගෙන හිටියා. අනුන්ට කරදරයක් වීම වැළැක්වීම තමයි එතන ප්‍රධාන පරමාර්ථය බවට පත්වලා තිබුණේ. අනුන්ට කරදරයක් වෙනවා නම් තමන් කියන දේ තුළින් අනිත් අය පීඩාවට පත් වෙනවා නම් මං හිතන්නේ ඒක ප්‍රකාශ නොකිරීම මේ කතාව තුළ අපිට ඉතාමත්ම අපූර්ව ආකාරයට දකින්න පුළුවන්කම තියෙන නිසා. සමහර අවස්ථාවල සත්‍ය වුණත් ඒ සත්‍යයට හේතු තිබුණත් අයහපතක් සිදුවෙනවා නම් ඒ ප්‍රකාශ නොකර සිටීම ඉතාමත් වැදගත් වෙනවා. සත්‍ය සමහර වෙලාවට ප්‍රකාශ කළ නොකළ යුතුමයි සමහර වෙලාවට. හේතුව මොකද? වැඩි දෙනෙකුට අයහපතක් සිදුවන පරිසරයක් තුළදී අපි සත්‍ය ප්‍රකාශ නොකරීම ඉතාමත් වැදගත් වෙනවා. කිසියම් සමාජයකට, කිසියම් ස්ථානයකට කිසියම් දෙයක් අපි සත්‍ය විදියට ප්‍රකාශයට පත් කළ යුතු වන්නේ අපේ හදවතෙහි කරුණාව, දයාව, මෛත්‍රිය ඇති කරගෙන යහපත් වූ සමාජයක් ගොඩනගන්නට. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේවදත්ත හාමුදුරුවෝ ගැන කියනකොට දේවදත්ත හාමුදුරුවන්ට නියත වශයෙන්ම ඔහු අපාගාමී තත්ත්වයකට පත් වෙනවා කියලා කිව්වේ ඔහුගේ ජීවිතයේ අඩුම තරමින් මේ ආනන්තරී පාප කර්මයේ කවදාරි දවසක ගෙවිලා ඉවරනට පස්සේ හරි ඔහුගේ ජීවිතේ ගලව ගන්න උනායි කියලා කියන හැඟීම එක පැත්තකින් තිබුණා. ඒ වචනේ අහලා හරි කෙනෙක් හැදෙන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් අපට පේනවා සමහර ඇත්තෝ තමන් ප්‍රකාශ කරන බොහෝ දේවල් තුළින් එහෙම දෙයක් ඇත්තේ නැහැ. කරුණාවක්, දයාවක්, මෛත්‍රියක් මේ කියන දේවල් තමන්ගේ ජීවිතය තුළ තියාගෙන කතා කරනවට වඩා ඇත්ත වශයෙන්ම ඒ බොහෝ දේවල් වල දකින්නට පුළුවන්කම තිබෙන්නේ කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන් නෙමෙයි ප්‍රකාශයට කරන්නේ තමන්ගේ පටු පරමාර්ථයන් උදෙසා. එහෙම නැත්තම් තමන් තුළ තිබෙන්නා වූ දේශ සහගත සිතක් උපදවාගෙන. බොහෝ වෙලාවට ධර්මයේ දන්වයයි කියලා කිව්වට, ශ්‍රාවකයෙක් කියලා කිව්වට, අපිත් ගෞරව කරනවා කියලා කිව්වට මං හිතන්නේ එවැනි ප්‍රකාශයන් කිරීම තුළින් කවදාහරි දවසක මිනිස්සෙකුට තමන්ගේ ජීවිතයේ තුළ ඇත්ත වශයෙන්ම විඳවීමකට ලක් කරන්න සිදු වෙනවා. ඔබ දන්නා මේ ලෝකයේ තුළ කිසියම් මිනිස්සෙක් තමන්ගේ ජීවිතයේ තුළ වචනයක් ප්‍රකාශයට පත් කළාට පස්සේ ඒ වචනේ ප්‍රකාශයට පත් කිරීම නිසාම ඒ වචනය තුළින් විඳවන විඳවිල්ල තමන්මයික බාරගත යුතු වන්නේ. වෙනම කිසිම කෙනෙක්ට ඒක බාර දෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි වචන පාවිච්චි කිරීමේදී, සත්‍ය පාවිච්චි කිරීමේදී ප්‍රධාන වශයෙන්ම කරුණු පහක් පිළිබඳව බුදුහාමුදුරුවෝ ඔබට දේශනා කොට වදාලා මේ ගැන හිතලම, කල්පනා කරලම මේ වචනේ ප්‍රකාශයට පත් කරන්න කියලා කිව්වා. අප දන්න අප හිටපු ගමන් අපි වචන කියනවා. සමහර වචන නිරායසෙම ගලාගෙන එනවා. අපි අගක් මුලක් හිතන්නේ නැහැ, තැනක් ගැන හිතන්නේ නැහැ, මේක කිව්වට පස්සේ වෙන හානිය පිළිබඳව හිතන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළ කාලේන භාසිතා හොති, සුදුසු කාලයේම නියමිතදී සඳහන් කරන්න ඕන. අර තථාගතයන් වහන්සේ සඳහන් කළානේ සත්‍ය තියෙනවා.
සත්‍යය කිව්වාට සත්‍යයට පදනමකුත් තියෙනවා. ඒව අහන්න සමහර මිනිස්සු කැමතිත් නෑ. හැබැයි සුදුසු වෙලාවේදී බලලා කියන්න ඕනේ. නොසුදුසු වෙලාවේදී සත්‍ය කියන්න ගියොත් එතනදී හානියක් සිදු වෙන්නට පුළුවන්කම තිබෙනවා. සත්‍යං අභාසිතා හොති, සත්‍ය වචනයක්ම විය යුතුයි. ඒ වගේම සංහජ භාසිතා හොති, මට සිලුතු වචන වෙන්ටුනේ. ඒ වචන ප්‍රකාශ කිරීමේදී හරි රළුයි සමහර සත්‍ය ප්‍රකාශ කරන්න ගියාට පස්සේ. ඉතාමත්ම කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුක්තව ඉදේ ප්‍රකාශයට පත් කරන්න ඕනේ. අපිට වෙනවා මේ වචන පාවිච්චි කිරීමේදී සමහරවිට ගිහි පැවිදි දෙපාර්ශ්වයෙන් පාවිච්චි කරන සමහර වචන හරිම කර්කසයි. ඒ වචනවල කිසිම ප්‍රියතාවක් කියන එකක් දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ විතරක් නෙමෙයි අත්ථ සංහිතාච භාසිතා හොති අර්ථ සහිත විය යුතුයි නෝ. අපි බොහෝ වචන පාවිච්චි කරනවා. වචන 100ක් කතා කරනකොට ඇත්ත වශයෙන් වචන 5ක් 10කින් සමහර දේවල් කියන්නට පුළුවන්කම තිබෙනවා. සමහර මිනිස්සු වචන කියාගෙන යනවා මෙලවදයක් ඇත්තේ නැහැ. ඒ වචන ටික ඔක්කොම එකතු කරලා ගත්තට පස්සේ වචන 3-4කින් කියන්නට පුළුවන්කම තිබෙනවා. ඔබ කතා කරන දේවල් සියලු දෙනාම අහගෙන ඉන්න කැමති නැහැ. සමහර ඇත්ත ප්‍රකාශයට පත් කරනවා නොයෙකුත් දේවල් කියාගෙන යනවා. හැබැයි කියාගෙන ඉන්න වචන සමහර ඇත්ත කැමති නැහැ, ප්‍රියතාවක් ඇත්තේ නැහැ. ඔබ හිතාගෙන ඉන්නේ ඒ වචන අහන්න හරි කැමතියි කියලා. මට හොඳ කතාවක් මතක් වුණා. එක්තරා මිනිහෙක් වේදිකාවට නැගලා කතා කරන්න ගත්තා. සමහර ඇත්තන්ට මේ ශබ්ද විකාශන යන්ත්‍රවල තියෙන මයික්‍රොෆෝනයක් ලැබුණාට පස්සේ කතාව නතර කරන්නේ නැහැ. සමහර ගම්පලත්වලත් සමහර ඇත්තෝ සිදු කරන දෙයක් තිබෙනවා. ඒ තමයි තමන්ගේ පාංශකවලට සහ අනිකුත් ආගමික කටයුතු වලට ආවට පස්සේ ගමේ ඉන්න වරණදාර සමිතියක ඉන්න කවුරු හරි කෙනෙක් හරි ඉන්න කෙනෙක් එයා මයික් එක අරගෙන එයා බණ කියන්න පටන් ගන්නවා. සාමින් වහන්සේලා වාඩි කරවලා විනාඩි 15ක් 20ක් විතර එයා ගාථා කිය කී තමන් බණ කියන්න පටන් ගන්නවා. සමහර ඇත්තෝ මයික් එක අයින් කරන්නේම නැහැ. මයික් එකකින් කතා කරන්න පුදුම ආසාවක් සමහර ඇත්තන්ට තියෙනවා. නමුත් ඔබේ වචන අහන්න කවුරුත් ඔබේ වචන කතා කරන දේවල් අහන්න මතක තියාගන්න කවුරුත් කැමති නෑ එහෙම. ඔබ වචන කතා කරන දේ ප්‍රකාශයට පත් කරන දේ විනාඩි 3-4ක් ඇතුළත අර්ථවත් විදියට සත්‍ය දෙයක් තිබුණා නම් සත්‍ය දේ යහපත් වූදී පමණක් ප්‍රකාශයට පත් කරන්න අවශ්‍යයි. අර එක්තරා මිනිසෙක් වේදිකාවට නැගලා දැන් කතා කරනවා මේ කතා කිරීමේ කෙලවරක් ඇත්තේ නැහැ. මුළු ශාලාවෙම හිටපු මිනිස්සු ඔක්කොම නැගිටලා ගිහිල්ලා අන්තිමට එක මිනිසෙක් විතරක් ඉතුරුලා තියෙනවා. මේ කතා කරන කතිකය හිතවලු කමන්නේ මේ සීලුම දෙනා මේ ශාලාවෙන් නැගිටලා ගියා. හැබැයි එක මිනිහෙක් හරි මෙතන ඉතුරු වෙලා ඉන්නවා. ඒක මට ලොකු හයියක් ලොකු ශක්තියක්. මියා කතාව කොහොම ඉවර කරන්න ගිහිල්ලා වේදිකාවෙන් බැහැලා අර මිනිහා ළඟට ගිහිල්ලා කිව්වලු ඔබ පමනක් හරි මේ මගේ කතාව අහගෙන ඉන්න හිටපු එක මට ලොකු හයියක් කියලා පිටර තට්ටුවක් දාලා ඔහුට ප්‍රශංසා කළාලු. අර ශාලාවෙ හිටපු මිනිහා කිව්වලු ඔයාගේ කතාව මම අහන්නේ නෙමෙයි හිටියේ. මම මේ ස්පීකර් එමණතන් මේ ශබ්ද විකාශන යන්ත්‍රයේහි අයිතිකාරයා මම ඒක ගලවගෙන යන්න හිටියේ කියලා කිව්වලු. ඔබ හිතන්නකො සමහර මිනිස්සු කතා කරන දේවල් වලට අපි කිසිදු ප්‍රියතාවක් දක්වන්නේ නැහැ. ඒවා එපා වෙනවා. අසත්‍ය දේවල් සත්‍ය විදිහට සඳහන් කරන මේ අස්පනා පිටම බොරු දේවල් කියනවා. බොරුවෙන් මුලාවිච්ච මිනිස්සෙකුට බොරු කියන මිනිස්සෙකුට මේ ලෝකයේ තුල ඕනෑම පාප කර්මයක් කරන්න පුළුවන්කම තිබෙනවා. මෙත්ත චිත්තේනත භාසිතා හෝති, මෙත් සිතින්ම කියන වචන කියන්න අවශ්‍යයි. අපිට පේන සමහර දේශපාලඥයන් සමහර පුජ්‍යලයන් සමාජ මාධ්‍ය තුල පාවිච්චි කරන සමහර වචන විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට ගැරහීම සඳහා පාවිච්චි කරන වචන තුලම තියෙන්නේ මෛත්‍රී සහගත චේතනාවක් නෙමෙයි. සත්‍ය යමක් ප්‍රකාශ කරනවා නම් ඒ සත්‍ය ප්‍රකාශ කරන දේ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රී සහගත චේතනාවෙන් යුක්තව ප්‍රකාශයට පත් කළ යුතු වෙනවා. හේතුව මොකද කවදාරි දවසක Tamanට ඒවා විඳවන්න සිදි වෙනවා. ඔබ යතින් විච්චි වැරද්දට ඒකේ පරල විපාක ඔබටමයි භුක්ති විඳින්නේ. මොන දේවල් කරලා ඔබ බේරිලා ගියත් ඔබ කරපු කර්මයෙන් ඔබට ගැලවෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හුදකලා වෙලා තනියම එක්තැන් වෙලා ඇඳකට වැටලා ලෙඩක් දුකක් ඇදිලා ජීවිතේ කල්පනා කරන්න වුණාට පස්සේ ඔබට ඔබ කරපු බොහෝ දේවල් ඔබට මතක් වෙනවා. ඔබට ගිනි ජාලාවක් වගේ මේ හදවතට දැනෙනවා. අනේ මම මේ විදිහට නින්දා පහස කළා නේද, මේ වගේ දේවල් සිද්ධ කළා නේද කියලා ඔබට දැනෙනකොට මේ ලෝකයේ තුලබ අසරණ මිනිසෙක් බවට පත් වෙනවා. කිසියම් මිනිසෙක් ධර්මානුකූලව කල්පනා කරලා බලනකොට අපට පේනවා සත්‍යම වචන කතා කරන මිනිසෙක් ඉන්නවා නම් ඒ සත්‍යම වචන කතා කරන මිනිසයාට සංසාරයේ තුල ධර්මානුකූල ලැබෙන ඵල විපාක පිළිබඳව සඳහන් වෙනවා.
ඉතාමත්ම පැහැපත් ඉඳුරං ලබාගන්න පුළුවන්කම තිබෙනවා. මිහිරි කටහඬක් ලබාගන්නට පුළුවන්කම තිබෙනවා. හොඳ ලස්සනට පිහිටපු දත් තමන්ගේ මුඛයේ ලබාගන්න පුළුවන්කම තිබෙනවා. අතිශයින්ම මහත් වූ ශරීරයක් ලැබෙනවා. අතිශයින්ම සිහින්න වූ ශරීරයක් ලැබෙනවා. අතිශයින්ම මිටි නොවීමත් අතිශයින්ම උස නොවීමත් මහනෙල් මල් සුවඳ හමන මුවක් තමන්ගේ ශරීරය තුළ මෝසුල නැත්තම් තමන්ගේ ජීවිතය තුළ ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. මනාව ඇහුම්කම් දෙන පිරිවරක් ලැබෙනවා. තමන් කියන වචනවලට අනිත් අය ඇහුම්කම් දෙනවා. සමහර වෙලාවට අපි කොච්චර කතා කළත් අනිත් අය ඇහුම්කම් දීමක් සිදු කරයි. හැබැයි හරි සත්‍ය වචන කරන මිනිස්සෙකුට සංසාරය තුළ ලැබෙන පිනක් මේක. ඒ වගේම බොහොම විශ්වාස කටයුතු වචන තැනැත්තෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි පියුමක් බඳු සුමුදු රත් පැහැ සිහින් දිවක් තමන්ගේ ජීවිතයට ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේවා බලනකොට කර්මානුරූපව බලනකොට මේ සත්‍ය වචන ප්‍රකාශ කිරීම කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මිනිස්සුක ජීවිතයට කොච්චර වටිනාකමක් ගෙන දෙන කාරණාවක්ද. අපට පේනවා වචන පිළිබඳව සඳහන් කරනකොට ගූත බහානි එහෙම නැත්නම් මේ හරිම අපිරිසිදු අසූචි බඳු වචන කතා කරන මිනිසු ඉන්නවා. සමහර ඇත්තන්ගේ මොවින් වචනයක් පිටවුනොත් ඒ පිටවිච්ච වචනේ හැමතැනකම ගඳ ගහනවා. එවැනි මිනිසියෙකුට කවරම කෙනෙක්වත් ප්‍රියතාවක් දක්වන්නේ නැහැ. සමහර ඇත්තෝ කතා කරන්නේ හැම වෙලාවෙම දේශයකින් වෛරකින් ක්‍රෝධකින් යුක්තව කතා කරන්න ගියොත්ම කතා කරන්නේ හරිම විවේචනාත්මක ස්වරූපයකින්. සමහර ඇත්තෝ කතා කරන්න ගියාට පස්සේ හැම වෙලාවෙම තමන්ගේ මනස තුළ තියෙන්නෙම නෑ කියන එකයි බෑ කියන එකයි. එකත් ප්‍රිය වචනයක් නෙමෙයිනේ. නෑ කියන එක සහ බෑ කියන එක සමහරවිට හැමදාම තමන්ගේ දුක කියාගත්ත ගමන්මයි. ඒ නිසා සමහර පුච්චලයන් පාවිච්චි කරන වචන කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ඒ වචනවල කිසිදු ප්‍රියතාවක් ඇත්තේ නැහැ. අසූචි බඳු වූ පුච්චලයන් මధు බහානි පුෂ්ප බහානි සමහර ඇත්ත වචන කතා කරනකොට හරිම ප්‍රියශීලී හැමතැනම සුවඳ විහිදෙනවා. අහන්න ප්‍රියතාවක් තියෙනවා. මොනවාරි වචනයක් ඇහෙනකොට ඒ වචන කියනකොට ඒ වචන එහෙන එහෙන මොහොතක් මොහොතක් පාසාම අනිත් අයට ප්‍රියතාවක් කියන එකක් දැමෙනවා. සමහර වචන මීපෙනි වගේ කනට ඇහෙන්න ඇහෙන්න පුදුම විදිහේ ප්‍රසාද ජනක ස්වරූපයක් තිබෙනවා. ඔබ කල්පනා කරන්න හිතන්න මේ කරුණු වලින් ඔබ තේරුම් ගත යුතු කාරණාවක් තිබෙනවා. තේරුම් ගත යුතු කාරණාව තමයි සත්‍ය වුවත් ඒක එකේලාම ප්‍රකාශයට පත් කරන්න යනකොට දෙවතාවක්ම ඔබ හිතන්න උන කල්පනා කරන්න උන. ඒ සත්‍ය ඔබ ප්‍රත්‍යක්ෂ තුලම දැනගත යුතු දෙයක්. ඒ සත්‍ය ඔබ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් ඔබ කියන්න ඕනේ. තවත් පිරිසක් ලෝකයා යහපතට යන ආකාරයට සඳහන් කරන්න ඕනේ. ඔබ ප්‍රකාශයට පත් කරන දේ තුලින් කිසියම් අවස්ථාවකදී සමාජයට ලෝකෙට විශාල හානියක් සිදු වෙනවා නම් ඔබ ප්‍රකාශ නොකර නිශ්ශබ්දව සිටීම වඩාත් ප්‍රඥාගෝතරයි. එනිසා ඔබ ඔබේ ජීවිතය තුළ මදුබහනි පුච්චලයක් බවට පත්වෙන්ද මීපෙනි වගේ අනිත් අයට ඔබ කතා කරන වචන අහගෙන ඉන්න ප්‍රියතාවක් දක්වන කෙනෙක් බවට පත්වෙන්ද ඔබ කතා කරන වචනේ තුළ හැමතැනම සුවඳ විහිදෙන වචන කතා කරන්න ඔබ උත්සාහ කරන්න. ඔබට කවුරුත් ප්‍රිය කරાવි, කවුරුත් ප්‍රිය කරાવි, සතා සීපාව ඔබට ප්‍රිය කරાવි, දෙවියන් පව ඔබට ප්‍රිය කරાવි. එනිසා පින්වත්නි ආර්ය උපවාදයට ලක් වෙන්න එපා. භික්ෂුන් වහන්සේලාට ශාසනය තවත් කෙනෙකුට ගරහන්න එපා. උගත් සිල්වත් උතුමන් වහන්සේලාට ගිහි පැවිදි දෙපාර්ශ්වෙම ගැරහීම සිද්ධ කරන්න එපා. ඒ නිසා ඊවගේ තියෙන බරපතල විපාක කර්මානුරූප අපි කල්පනා කරන්න ඕනේ, හිතන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබට මේ උතුම් වූ සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි ගියවර අපේ ධර්ම දේශනාවේදී අපි සඳහන් කළා අගෝස්තු මාසයේ 15 16 සහ 17 වෙනි කින තෙදින පුරාවට පැවැත්වෙන පින්කම් මාලාවක් පිළිබඳව. අගෝස්තු මාසයේ 15 වෙනි දින මා උපන් ග්‍රාම ප්‍රදේශයේහි ඔලගන්මත්ත අකුරම්බඩ ඔලගන්මත්ත ග්‍රාමයේහි ඉදිකරගෙන යන මගේ මූලිකත්වයෙන් ඉදිකරගෙන යන චෛත්‍ය රජනන් වහන්සේ සාසනිට පූජා කිරීමේ කටයුතු සිදු වෙනවා. 16 වෙනි දින අපේ විහාරස්ථානයේහි ධාතු මන්දිරයේ සහ බෝධි ප්‍රාකාරයේ විවෘත කිරීම කටයුතු සිදු වෙනවා. 17 වෙනි දින අප ගියවර සඳහන් කළා සියක් නමක් විශේෂෙහි මාතලේ ගාන්ධි අනුස්මරණ ශාලාවේදී මා ස්වාමින් වහන්සේලාට දානය පිළිගැන්වීම සිද්ධ කරනවා. විශේෂයෙන් එහිදී අප සඳහන් කළා ඉල්ලීමක් කළා ස්වාමින් වහන්සේලාට පූජා කරන්නට නිරෝගී භාවී පිණිස පූජා කරන්නට ප්‍රෙෂර් මීට එහෙම නැත්නම් රුධිර පීඩනයේ මනින
විද්‍යුත් උපකරණේ පූජා කරන්න අදහස් කරනවා කියලා. එහි එකක වටිනාකම රුපියල් 7000 කියලා සඳහන් කළා. ගියවර ප්‍රකාශයට පත් කිරීම සමගම මේ වෙන විට 15 දිනක් පමණ ඒ සඳහා තමන්ගේ දායකත්වය ලබා දෙන්නට කැමැත්ත ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. මා හිතන්නේ එවැනි උපකරණයක් ඔබ විහාරස්ථානයේ තියෙනකොට ස්වාමින් වහන්සේලාට ඒක ප්‍රයෝජනවත් වෙනවා. ගමී ජීවත්වන කවුරු හරි කෙනෙකුට හදිස්සියේ තමන්ගේ රෝගකාරක තත්ත්වයක් මැනීම සඳහාත් පරීක්ෂා කර බැලීම සඳහාත් මං හිතන්නේ උපකරණේ බෙහෙවින් උපකාරී වෙනවා. එනිසා භික්ෂුවගේ බොහෝ දෙනෙක් කායික වශයෙන් රෝගකාරක තත්ත්වයට පත්වලා ඉන්න වෙලාවක ඔබට පුළුවන්කම තිබෙනවා ඒ සඳහා දායකත්වය ලබන්නට. ප්‍රෙෂර් මීටරයක් වගේම ග්ලූකෝමීටරයක් එහෙම නැත්නම් රුධිර පරීක්ෂා කරන විද්‍යුත් උපකරණයක් පූජා කරන්නත් පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා එකක වටිනාකම අප සඳහන් කළා රුපියල් 7000ක පමණ උදාක් වෙනවායි කියලා. ඔබට මේ පිළිබඳව මාව සම්බන්ධ කරගන්නට පුළුවන්කම තිබෙනා තොරතුරු ලබා ගන්නට මේ කියන දුරකථන ඔස්සේහි 0714 81 82 82 0714 81 82 82 එවැගේම 0773 90 25 26 0773 90 25 26 කියන දුරකථන ඔස්සේ මට කතා කරලා මේ පිළිබඳ තොරතුරු දැනගන්නට පුළුවන්කම තිබෙනවා. ඔබ සියලු දිනාටම විශේෂයෙන් මධ්‍යම පළාතේහි මගේ ධර්මයේ ශ්‍රවණය කරන net ශ්‍රාවක පින්වත් ඔබ සියලු දිනාටම විවෘතව ආරාධනා කිරීමක් කරනවා. අගෝස්තු මාසයේ 17 වෙනි දින දහවල් පැවැත්වෙන ඒ සංඝගත දක්ෂිනාවටත් ඒ වගේම සවස් කාලයේහි පවත්වන ඒ උපහාර පූජෝත්සවයේ සඳහා සියලු දිනාටම පැමිණ ලෙස ඉතාමත් විවෘතව ආරාධනා කරනවා. ඔබ ඉදාට පැමිණින්න පැමිණලා මට ආශිර්වාද කරන්න මට ශක්තියක් බවට පත් වෙන්න. ඔබ සියලු දිනාගීම පැමිණීම තාමත්ම දයාවින් කරුණාවෙන් බලාපොරොත්තු වෙනවා. අදත් රාත්‍රී කාලයේදී මේ උතුම් දේශනාව සඳහා මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කටයුතු සඳහා තමන්ගේ පින්වන්ත උදායකත්වය ලබා දුන්නා කුලියාපිටියේ පහළ හග්ගමුව චන්දිමාල් නිවසේ පදිංචි ආරේ චන්ද්‍රිකා තිලකරත්න මහත්මිය විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා 2019 හත්වෙනි මාසයේ 29 වෙනි දිනට 72 වෙනි උපන්දිනයේ සමරන ප්‍රේමලතා ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් එසේම වසර දෙකකට පෙර ඔබ අතරින් වෙන්නු ආරේ අබේසේකර දයාබර පියතුමාට නිවන්සුව ප්‍රාර්ථනා කිරීමත් වසර 3කට පෙර වෙන්නු කිරියම්මාට නිවන්සුව ප්‍රාර්ථනා කිරීමත් එවැගේම සුජීවත්ව සිටින ස්වාම්පුරුෂයාටත් දීනියන් දෙදෙනාටත් දිලන්මි සබන්මි කියන දීනියන් දෙදෙනාටත් නන්දනීර සහ මාමණ්ඩීටත් සුදු අම්මාටත් අයියා ඇතුළු පවුලේ හැමටත් සිළු නෑදෑයන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් එසේම ගරු දේශකයන් වහන්සේටත් නිත්‍ය පිම් සීලු කාර්ය මණ්ඩලයටත් රටවාසී හැමටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත් ධර්මයේ ශ්‍රවණය කරපු රටවාසී ලෝකවාසී සියලු දෙනාටමත් උතුම් දලඳා හැඳුනුගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයසිරි මහඳුරන් වහන්සේගේ පිහිට ආශිර්වාදෙන් සිතක් සාන්තියක් යහපතක් සිදේවා. කායික මානසික නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ ගෞතම බුදු සාසනය තුළදීම චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. දේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ගේ ඉහත නම් සඳහන් කරපු පරම්පරානුගත මිය ගෙලෙන සියලු දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කරපු පින්වත් ඔබගේ පෞල්වල මිය ගෙලෙන සියලු දෙනාටමත් රට ජාතියගේ මෙන් ජීවිතය කැප කරපු විරදර රණවීරවන්ටත් පින් අනුමෝදන් වේවා. සම්මා සම්බුද සාසනයෙන් අපරිමිත මෙහෙවරක් ලබවත්ව දාල සියලු ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් හැමද නමත් නිවනින් සැනසීමටපත් වේවා. විෂ්ණු කතරගම සමන් බිබිසනාදී සිල්මල් පේසාකි මහසක දෙවියන්ටත් මිය ගිය සියලු දෙනාටමත් අපි හැමදෙනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤම්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤම්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි.